September විසියෙක් වෙනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුව තුල කතාවක් පවත්වපු වෙලාවේ සජබේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා මට බැල්ලි කියන වචනය පාවිච්චි කරා වාචික ලිංගිකතවරය. එයාගේ වරප්‍රසාද ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුව නොසිටින කාට හෝ ඒක එල කරන්න බෑ කියන මොනසුන ඔබ දන්නේ. අද පාර්ලිමේන්තු දවසක්නේ. ඇයි එතුමා මෙතන නැත්තේ? කාන්තාව එක්ක එරියස් එකක් තියෙන බණ්ඩාරලට සෙට් එකක් ඔය පැත්තේ ඉන්නවා. මේකට අනිවාර්ය විනය පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. කරුණාකරලා වාඩි වෙන්න. ඔය බණ්ඩාරගේ බිරිඳවරුන්ගෙන් අහන්න වෙනවා මොකද්ද මේ එරියස් එක කියලා කාන්තාවොත් එක්ක තියෙන. රෝහණ බණ්ඩාර මැතිතුමා වාද කරන්න එපා. වාඩි වෙන්න. සාද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. Sit down. ඔය ඇඳුම ගලවගෙන පාරට බහලා මේ සාරිය මම දෙන්නම් ඔබතුමාට. ගරු මන්ත්‍රීතුමාලා වාද කරන්න එපා රෝහණ බණ්ඩාර මැතිතුමා. රෝහණ බණ්ඩාර මැතිතුමා. කිසිම කාන්තාවකට මේක අපහාස කිරීම තහනම්. වරප්‍රසාද කමිටුවට කියන්න. හරි ඒක මමයි තීන්දු කරන්නේ ඔබතුමා මේ ප්‍රශ්න කියලා ඉවරද? මන්ත්‍රීවරියන්ට බල්ලියෝ කියන්න බෑ මේක ඇතුලේ. කවුරු කියලා හිතාගෙන දින්නේ? ගරු මන්ත්‍රීතුමනි විසින් හම්බුල් පාරක් කාපු දවසට මේ පාළි ගරු මන්ත්‍රීතුමනි ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කමිටුවට ඉන්ටර්නෝ ලැබේ. මතක තියාගන්න. මන්න ඇති වෙලාවේ මට පොඩි චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා රජ්‍ය ඇමතිවරයා. මගේ ඇමතිවරියට නෙවෙයි මම පාර්ලිමේන්තුවට එද්දි මම දැක්කා බලරංචුවක් ඉන්නවා. ඒක නිකන් පිස්සු වැලියෙක් වගේ හිටියා. මම හිතේ එතුමියට කියපු එකක් නෙවෙයි. එතුමිය බාර ගන්නවා නම් ඒක මම එතුමියට කනගාටු ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට. පෞගේ දවස්වල මම ගියා සලකුණ වැඩසටහනට. ඒතකොට මට එතෙන්දි පෙන්නුවා ඊට කලින් සලකුණ වැඩසටහනට මලකුණක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. එක්ස්පයර් වෙච්ච කේස් එකක්. ලක්ෂ 10ක හමුදාවක් නැත්නම් හමුදාවට ෆීල්ඩ් මාෂල් කෙනෙක් එන්න බෑ කියලා අපේ හමුදාවේ වටිනාකම අවතක්සේරු කරනවා. මගේ බඩවැල් වෙනවා ආහනේ ගෙරිච්චලු. කතාව ඇත්ත බඩවැල් වෙනවා අහගෙන එනක් ගියේ නැහැ මම අල්ලගෙන හිටියා. මගේ බඩවැල් වල අද වෙනකොටත් අඩි 32ක් තියෙන ඕන බඩවැලේ අඩි 8ක් අඩුයි. ඒතකොට මේ පුද්ගලයා ඒවට අපහාසාත්මකව හිනා වෙනවා නම් සතුරු ප්‍රහාර වලට ලක් වෙච්ච රණවිරුවන් වෙනුවේ ඒ විදිහට කැත විදිහට කතා කරලා තෘප්තිය ලැබනවා නම් මොන ජාතියේ හිඟන මානසිකත්වයක් තියෙන දුර්වල මිනිහෙක්ද මේ පුද්ගලයා කියලා මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. දැන් අලුත් ඩ්‍රග් එකක් ඇවිල්ලා තියෙනලු zombie drug. Zombies කියන්නේ මේ ඩ්‍රග් ගැහුවම මිනිස්සු zombies ලා වෙයි. මහා බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල මේ රජය කටයුතු කරනවා මේ නිකම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. විදුලි බිල වැඩි කරනවා, ජල බිල වැඩි කරනවා, ගෑස් බිල වැඩි කරනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුල ඔබතුමාලා කොහොමද මේ කැබිනට් එකක් හැටියට එකට එකතු වෙලා මං අහන්නේ හෘද සාක්ෂියට එකඟවද මේ ගෑස් බිල වැඩි කරේ? ඒක අවශ්‍යම වෙන්න ඕන කාරණාවක් තමයි මේ රටේ කැබිනට් එකේ වෙළඳාමිතිපත් වෙන්න ඕනේ කෘෂිකර්මාන්තයේ තියෙන පළාතක. කෘෂිකර්මාන්තයේපත් වෙන්න ඕනේ වෙළඳාම තියෙන පළාතක. වෙළඳාමිතිපත් කරා නම් ගමෙන් වෙළඳාමිතිට තේරෙනවා ඇත්තටම මහ පොළොවේ කෘෂිකර්මාන්තයේ ගොවියාගේ ප්‍රශ්නේ. මේ වෙළඳාමිති ගම දෙන්න ඕන කෘෂිකර්ම ප්‍රදේශයක ඉන්න මිනිහෙකුට මේ වගේ දෙයක් ඇවිල්ලා කියලා යනවා. කියලා ගියේ නැහැ. කියලා ඩොට්ට ගිහිල්ලා ආවා. ඊළඟ පරලා කියන කට්ටිය නෙමෙයි. මන් දන්නේ නැහැ ඩොට්ට පිළට ගියාද කියලා. මට කියලා ගියේ නැහැනේ. තමුන් නැහැ. කාලා තියන්නේ. එයාට තියෙන ඉරිසියාව ඉවරයි. වෙළඳාමිතිසේ ඉවරයි. නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුවේ හෙට පෙරවරු 9:30 යලි රැස්සේ.